ජනතාව අපේ අතීත දේශපාලන ජීවිතය දිහා බලලා අපේ ප්‍රතිපත්තිය මොකද්ද කියලා තේරුම් අරගෙන තියෙනවා. ඒ නිසායි මේ විද්වතුන් ටික මෙතන රැස් වෙලා ඉන්නේ. අපි කවදාකවත් ජීවත් වෙන්න ජනතාවගෙන් ඔක්සිජන් ඉල්ලන්නේ නැහැ. අපි හැමදාම සටන් කළේ ජනතාවගේ උදුරාගත් ඔක්සිජන් නැවත ජනතාවට ලබා දීමට කියලා මතක තියාගන්න. 92 කොළඹ ඉඳන් කතරගමට පාගමන යනකොට මේ රටේ තරුණයෝ 60,000 ඔක්සිජන් ප්‍රේමදාස අහිමි කරලා තමයි තිබුණේ. ඒක මුගක් අයට අමතක වෙලා දැන්. එදා සමහරු කීවා පොහොර මිටිය රුපියල් 350ට දෙන්න ඇලඩින්ගේ පුදුම් පහන තියෙන්න ඕනේ කියලා මගේ ගාව. ත්‍රස්තවාදී අතු ගාලා දානවා කිව්වම ඇහුවා මොන කොස්සෙන්ද කියලා. නමුත් අපි එදා විශ්වාස කළේ කරන්න බෑ කියලා තිබුණු දේවල් කරන්න පුළුවන් වුණේ මහ ජනතාවගේ බැඳීම නිසායි කියලා මම විශ්වාස කළා. රහස් ගිවිසුම් අපේ ගාව නැහැ. කිසිම ජාතියක් රවට්ටන්න අපි සූදානම් නැහැ. ඒ වගේම කිසි කෙනෙකුගේ කොන්දේසි බලපෑම් මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ නැහැ කියලයි අපි පැහැදිලිව කියන්නේ. තරුණයන්ට උසනම් සිකියුරිටි, මිටිනම් කම්කරු රස්සා දෙන ප්‍රතිපත්තියක් අපේ ගාව නැහැ. උන් දෙන්නට තියෙන්නේ පිළිගන්න රාජ්‍ය ප්‍රතිපත්තිය. අපිට තියෙන්නේ පිළිගන්න ප්‍රතිපත්තිය. ඒක කරන්න පුළුවන් නායකයෙකු අපි අපේක්ෂකයා වශයෙන් දාලා තියෙනවා. එතුමා 16 වෙනිදා මේ රටේ ඔබේ ඡන්දයෙන් බොහොම පැහැදිලි ලෙස ජය ගන්නවා. ඒ වගේම කියන්න ඕන මේ ප්‍රතිපත්ති මාලා වැදගත් කොටසක් තියෙනවා. ජනාධිපතිවරයෙන් පසු නොපමාව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ජනමතයද මෙම ජනාධිපතිවරණයේදී අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කියලා තියෙනවා. මේ බොහොම පැහැදිලිව ඒකින්ද ජනමතයක් ලෙස සලකනවායි කියන එකත් අපි මතක් කරමින් ඔබ සියලු දෙනාටම ජය වේවා.